හලෝ යාලුවනේ, එහෙනම් ඔන්න ඔයාලා ආදරයෙන් පිළිගන්නවා මයි බ්ලොග්ස් චැනල් එකෙන් එන අලුත්ම බ්ලොග් එකක් එක්ක. ඉතින් මේ ගොඩක් අය අහලා තිබ්බ මන්දාරගෙන් මේ මොකද වීඩියෝ නැත්තේ මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් ගොඩක් කලාවට මම මේ වීඩියෝ වොයිස් ඕව කරන්නේ රෑට. ඉතින් මේ දවස්වල ටිකක් ඇවිල්ලා වැඩ කරලා ආවට පස්සේ රෑට මහන්සි. ඉතින් ඔවත් එක ටිකක් මේ දවසට සීතලයි. ඉතින් රෑට නිින්ද ගියා. ඉතින් ඒ හින්දා වීඩියෝ ටික ගොඩක් වොයිස් කරගන්න පරක් වුණා. ඉතින් ඒ අස්සෙම ලොකු වීඩියෝ නෙමෙයි, පොඩි වීඩියෝයක් මේක තියෙන අඩි 3 ගාන විතර. ඉතින් අපි හවසක අපේ මේ ගෙවල් ළඟම තියෙනවා මේ බෙස්මා කියන මාකට් එකක්. ඉතින් ඒකට චුට්ටක් ඇවිල්ලා යන්න ආවා. ඔය තියෙන්නේ මේ මාකට් එකේ ඉස්සරහට වෙන view එක. මාරම ලස්සනයි. ලොකු කන්දක් තියෙනවා. ඒ කන්දේ කොළපාටරේ ඔයාලට පේනවා. ඉතින් දැන් ඔය පේනවා මේ හරිම ලස්සනයි view එක. ඉතින් මේ බෙස්මාර්ගේ ටිකක් අනික් කඩවලට වඩා බඩුව ටිකක් ගණන් අඩුයි. හැබැයි මේකට අපිට එන්න يعني එක බස් එකක් එන්න පුළුවන්. හැබැයි අපිට යන්න ගියපහම බස් දෙකක් ගන්න වෙන. ඉතින් අපිට චුට්ටක් පාඩුයි. අපිට නිතරම වෙන්නේ නැහැ හින්දා. ඉතින් අපි අදා චුට්ටක් මේක පැත්තට පොඩ්ඩක් රවුමක් දාලා යන. ඉතින් ඔය තියෙන මේකේ තියෙන එල්ල ඕළු. ඉතින් ලංකාවේ තියෙන වගේ බටු, තක්කාලි ඔන්න ඔය වගේ ලෝලු තියෙන. ඉතින් මේව නම් මොනවද දන්නේ. අපි ගත්තේ නැහැ. මම ඔය ෆොටෝ එකක් ගහගෙන ආ. ඊට පස්සේ මාළු මිරිස් තියෙනවා. අනිත් ඒවා බෙල් පෙපර්. ඔය විදියට ලංකාවේ තියෙන ගොඩක් කැලවලු මෙහෙත් තියෙනවා. අපිට දේවල් ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මාකට් එක රවුමක් දැම්ම. මම මේකේ ගොඩක් වීඩියෝ ගත්තේ නැහැ. ඊට පස්සේ ඔය තියෙන්නේ මේකේ තියෙනවා චොකලට් ස්වර්ග. අපිට ඕන කරන හැම දෙයක්ම මේ කඩේ තියෙනවා. ඉතින් මේ වල තම්බ්නේල් එකේ දාගෙන නැති පොඩි විශේෂ දෙයක්. මේ කඩේ ඉන්න තඩි බල්ලෙක්. එයාගේ බ්‍රෑන්ඩ් එක නම් මොකක්ද කියලා මම හරියට මන්ද ජර්මන් ෂෙපර්ඩ් වගේ. එනකොට අපි ලංකාවේ ඉන්නට වඩා ගොඩක් ලොකුයි බල්ලෝ වලට පේන ඇති. මෙහෙන් ගොඩක් කඩවලවල බල්ලෝ ඉන්නවා. ඉතින් උන් يعني හපන්න කරන්න යන්නේ නැහැ. උන්ගේ පාඩුවේ ඉන්න මිනිස් වෙනවා, අතපත ගන්නවා, බලනවා, යනවා. ඔය ගොඩක් කඩවල ෆ්‍රිජ් එක ළඟ තමයි ඉන්නේ මේ සීතලයිනේ. ඉතින් ඒ සීතලට ෆ්‍රිජ් එක ළඟටලා ඉන්න කොට හරි يعني එන්න ලොකුයි ඔය බල්ලෝ ෆොටෝ වල ඉන්නට අතටා. අර ඇත්තට අපි කඩේට ගිහලා පාදි එන්නම ලොකුයි. ඉතින් මේ මම ඊට පස්සේ දවසකට ආව කඩේට. මේ එතකොට මේ කඩේ වීඩියෝ ටිකක් ගත්තා. ඒ වීඩියෝ එක ලබන සතිය මම දාන්නම් ඔයාලට බලන්න. ඉතින් ඔය ඉන්නේ බල්ලා අපි චුට්ටක් මේ අතත් ගෑව. ඔය මේ මදාර බයෙන් අත ගන්න මේ මෙයා පොඩ්ඩක් පිටිපසෙන් ඉල්ලලා එකපාරක් බිරුවත් එක බය වුණා යන මොකටද මදාර මේ ඒ වුණාට සැර නැහැ. අර එකපාර මෙයා පොඩ්ඩක් කලබල වුණා. ඔය ඉන්නේ මේ ඔය අත ගන්න මම එහෙම මේ සැර නැහැ. එයා මිනිසුන්ට හිලයි කඩේ ඇතුළ තියන්නේ එකනේ. නැත්තම් මිනිස්සු කඩේට එන්නේ නැහැ නේ බය නම්. මේ හොඳට මේ කියන්නේ මිනිස්සුත් ඇවිල්ලා සමහර අය ෆොටෝ ගන්නවා අතපත ගාලා එහෙම යනවා. ඉතින් ඔය අපි කඩින් එළියට ආවා. ආවට පස්සෙත් ඉතින් අර view එකම තමයි තියෙන්නේ. හරිම ලස්සන වලට පේන ඇති. දැන් කියන්නේ මේ මම මේ වීඩියෝ එක දාන දවසල නම් ඔය කන්ද වැහෙන්න වගේ ටිකක් මීදු. ඉතින් අපි ওই විදිහට බඩු ටිකක් අරගෙන එළියට ඇවිල්ලා යන්න ආවා. ඉතින් බස් එකෙන් බහලා පයින් යන ටිකේ ඔය තියෙන්නේ මේ කඩෙන් අත්තු මිදි නෙමෙයි පාරේ යද්දි කඩපු මිදි වගේ. ඉතින් මේ පාරවල් ලයින් එහෙම මිදිවල් තියෙන එහෙම කඩා ගත්තට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ඉතින් ওই විදිහට තමයි අපේ දවසකේ වුනේ. ලොකු වීඩියෝයක් නෙමෙයි, ඉක්මනටම අලුත් වීඩියෝයක් දාන්න. එතකන් හැම පරිස්සමෙන් ඉන්න.